අයිබෝවන් රසකින YouTube නාලිකාවත් එක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපේ වීඩියෝස් හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලාත් අපි ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා. සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මේ වෙනකොට Facebook සහ YouTube ඔස්සේ කුසුමක තත්සර බොහෝ ලෙසින් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මේ ජනප්‍රියත්වයේ හිමිකාරිය ඇයි? නක්කාවත්ත ජාතික පාසලේ සංගීත ආචාර්යවරිය වශයෙන් කටයුතු කරලා දැනට විශ්‍රාම සුවයෙන් ගත කරන කුසුම් පතිරාජ මහත්මිය ඉදිරිපත් කරන කුසුමක තත්සර වැඩසටහනත් එක්ක තමයි අද දවසේ රසකින්ද අපි ඔබව සමීප කරන්න සූදානම් වෙන්නේ. අපි එකතු වෙන්නේ මේ කුසුමක තත්සරත් එක්ක සංගීත ආචාර්ය කුසුම් පතිරාජ ගුරුතුමිය. අපි ඔබතුමියව අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන්. පාසල් ගියේ මුලින්ම කොහෙද? මගේ ප්‍රාථමික අධ්‍යාපනය මේ රුගස්සකාර කනිෂ්ඨ විද්‍යාලය මගේ ගමේ ඉස්කෝලේ. ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා කුලියපිටි මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළත් වුණා. ඊට පස්සේ එතනින් නම් උසස් පෙළ දක්වාම කුලියපිටි මධ්‍ය මහාවිද්‍යාලේ. ඉගෙන ගන්න කාලේ කැමැතිම විෂය මොකද්ද? මම ඉතින් සංගීතයට තමයි කැමති. ඊතරෙද්දී සාමාන්‍යයෙන් නිතරම ගායනා කරන ගීතයක් තියෙනවද? සාමාන්‍යයෙන් එක දවසකට ඉතින් එක ගීතයක් කනට වැටිච්චාම ඒක දිගටම දවස පුරාම ගයනවා. පළවෙනි පත්වීම ලැබුණේ කොහටද කියලා මතකයක් තියෙනවද? පළවෙනි පත්වීම හම්බුනේ වැවගම් මහාවිද්‍යාලේ. වැවගම් මහාවිද්‍යාලේ. අවසානටම රාජකාරි කළේ? අවසානටම නක්කවත්ත මධ්‍ය මහාවිද්‍යාලේ ජාතික පාසල. ගුරු ජීවිතේට අවුරුදු කීයද? දැනට අවුරුදු ගුරු ජීවිතේ පෙන්ෂන් ගන්නකොට අවුරුදු 34යි. 34ක්. ඔව්. 34ක සංගීත ජීවිතය අත්දැකීම් තියෙනවා. දැන් ගෝලිය දහස් ගාණක් බිහි කරලා තියෙනවා. ගුරු ජීවිතේ අමතක නොවන සිද්ධියක් එහෙම තියෙනවද? අමතක නොවන සිද්ධි වලට තියෙන්නේ අපි මේ උසස් පෙළ පන්ති වල ළමයි වරන් යනවා ප්‍රැක්ටිකල් වලට කොළඹ. ඒ කියනකොට එක සැරයක් මේ මං හිතන්නේ කලබල කාලයක් මේ ලංකාවේම. ඒ කාලේ අපි හිතුවේම නැහැ මේ ප්‍රැක්ටිකල් එකවත් තියයි කියලා. ඊට පස්සේ හදිසියෙම මේ විදුහල්පතිගෙන් පරිණිඩියක් ආවා මෙහෙම ප්‍රැක්ටිකල් එක හිට උදේ තියෙනවා. හිටුදේ ළමයින්ට කරන් යන්න කියලා. ඊට පස්සේ මේ ළමයින්ට ඉතින් හවස් වරුවේම ගෙවල් වලට ගිහලා පණිවිඩ කියලා වාහනයක් කතා කරන උදේම පිටත් වුණා. පිටත් වෙනකොට කොහොම හරි කඩවත කිරිවත් ගොඩ වගේ පැත්තට යනකොට ඈත පේනවා ලොකු දුමක් යනවා. ඉතින් අපි ඉතින් බය වුණා මොකද බෝම්බයක් ගහලාද මොකද දන්නේ නෑනේ. ඊට පස්සේ ළමයිනුත් බය වෙලා දැන්. ඊට පස්සේ කොහොම හරි අපිට ප්‍රැක්ටිකල් එක තිබුණේ දෙමට කොටි ස්කෝල් එක. එතෙන්ට ගියාට පස්සේ තමයි දැනගත්තේ අර තෙල් පිරිපහදු ගිනි ගරන් කියලා. ඊට පස්සේ ඉතින් ඒ බය නැති වුණා. නක්කවත ජාතික පාසලට පත්වීම ලැබුණ කොයි කාලෙද? මම කුලියපිටි සාරණාත් මහාවිද්‍යාලේ හිටිය අවුරුදු 5ක්. ඉඳලා එතනින් තමයි මේ අපේ එම් කරුණාත් මහත්තයා තමයි හිටිය නක්කවත ජාතික පාසලේ සංගීත ගුරුතුමා. ඒකට එයාට ගුරු උපදේශක තනතුර ලැබිලා එතනින් යනවා කියලා මට ආරංචියක් ආවා. ඊට පස්සේ මම හදාගත්තා නක්කවත ජාතික පාසලට 1993. ඔබතුමීගෙන් ඉගෙනගත්ත දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. තාමත් මතකයේ තියෙන නම් දෙක තුනක් තියෙයිද? කීර්තියක් දැනට අත්පත් කරගත්ත එක්කෙනෙක් තමයි රවින්ද හරිරත්න නාට්‍ය නිෂ්පාදකවරයෙක්. බල්ලොත් එක්ක බෑ මිට නැති කුඩ වගේ නාට්‍ය නිෂ්පාදනය කරපු එක්කෙනා. එයා මගේ ඉගෙනගත්ත දරුවෙක් උසස් පෙළ පන්තියේ. ඒ වගේම අසීල මනුකුල සූරිය. එතකොට පද්මා ප්‍රේමරත්න නීරංජනා ජයසිංහ අරුණි නිලුපුලි ශාන්ත සමරනායක එයා මගින් කුලියපිටි සාරණාත් මහත්තයේ මහාවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. ඒ වගේ ඉතින් තව ගොඩක්ම ගොඩක් අය ඉන්නවා. ගොඩක් අය ඉන්නවා. දෙකදී අර පුංචි මතකයක් තමයි තියෙන්නේ. මොකද හැම ගෝලයේගෙම සමහරවල්ලාට නම මතක තියෙන්නේ නැහැ නේ. මතක නැහැ. ඒකයි ප්‍රශ්නේ. කුසුමක තත්සර කාගේ අදහසක්ද? ඒක ඇත්තටම ඉස්සල්ලාම මේ අපි රවින්දාරියත් තමයි මට යෝජනා කරේ අපි ප්‍රසංගයක් කරමු කියලා. ප්‍රසංගයක් කරාමු කියලා කිව්වට පස්සේ 2010 අපි ප්‍රසංගයක් කරා ඉස්රාජ් වාදන සහ මගේ මේ දරුවන්ගේ ගීත එකතුවක්. මේ ඒක කරලා ඉන්නාට පස්සේ රවින්දාරියත්නම කිව්වා මට අපි මේ මේ YouTube channel එකක් දාමු කියලා. නමුත් ඒක ඊට පස්සේ ඒක කොහොමද අපි යටපත් වෙලා ගියා. ඊට පස්සේ මම මේ දවසක් ප්‍රැක්ටිස් කර කර ඉන්නකොට ගීතයක් ඊට පස්සේ මගේ පුතා ප්‍රබෝධ එයා මේක වීඩියෝ කරා. ඊට පස්සේ වීඩියෝ කරලා ඒක Facebook එකට දැම්මා. එතනින් තමයි මේක පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් මේ මගේ පුතාලා දෙන්න තමයි ඒකට මුල් උනේ. එතකොට මේ නම දැම්මේ කවුද? නම දැම්මේ නම් රවීන්ද්‍ර. නම දැම්මේ රවීන්ද්‍ර. ඔව්. ඉතින් මේ වගේ දක්ෂ නිර්මාණ ශිල්පීන් අපේ කුසුම් පතිරාජ මහත්මිය බිහි කරලා තියෙනවා. මේ වැඩිම වාදනය කරන්න කැමති මොන සංගීත භාණ්ඩයේද? ඉස්රාජ්ය තමයි වැඩිම වාදනය කරන්නේ.
වේදනාකාරී අමතක වෙන සිද්ධි ආයත් අවස්ථාවක් ආවොත් දරුවන්ට උගන්වන්න කැමතිද? ඇත්තම කැමති. හරිම මේ සතුටුයි එහෙම අවස්ථාවක් ආවොත්. මොකද අපේ දැනුම කියන එක දැනුම එතකොට ශිල්පය ලබා ගන්න කැමති අයට ඉතින් හරි කැමති දෙන්නේ ඒක. සංගීත ශාස්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙන දරුවන්ට පණිවිඩයක් ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ ඉතින් අද මේ වෙනස් වෙන ලෝකේ අපට අපේ රටේ සංස්කෘතිය අමතක කරන්න එපා කියලා මම කියන්නේ. සංස්කෘතිය අමතක නොකර අපේ දේවල් රැකගෙන ඉදිරියට යන්න ඕනේ සංගීත ජීවිතේ. ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවද දරුවන්ට සංගීත පන්තියක් කියන පටන් ගන්න? සංගීත පන්තියක් නම් ඉස්සර නම් කරා. දැන් ඉතින් මේ කරන්න කැමති. ඉතින් දරුවන්ට යන්න එන එක තමයි අමාරුව. මට යන්න බෑ. ඒක තමයි ප්‍රශ්නයක් තියෙනවා. මතක් කරන්න කැමතිද අපේ සර්ව හම්බුණ හැටි? ඒ අපි දෙන්නම එකම ගමේමයි. ඉතින් ගමේදී ඉතින් නිතරම මුණ ගැහෙනවනේ. මොකද අපට අපේ පවුලේ ඉන්නේ ගෑන ළමයි පස් දෙනෙක් විතරයි. ඒ ගෑන ළමයි පස් දෙනා අපි ඉන්නකොට අපට අයියා කෙනෙක් නැහැ. ඒ අඩුව තිබුණා. ඒකෙන් තමයි ඉතින් අර නිතර යන එනවා ගෙදරට. සෙතරින් තමයි මේ මුණ ගැහුනේ. ඒ මුණ ගැහිමත් එක තමයි පින්වන්ත පුතාලා දෙන්නෙක් සමාජයට එකතු වෙන්නේ. ඒ දින ගැන මතක් කරොත්. ඒ දින නම් හුඟක් මේ සංගීත පැත්තට ලැබී ඒ වගේම ඉගෙන ගන්නත් පුළුවන් වුණා ඒ කාලේ ඉඳලම දෙන්නම ඉංජිනියර්ස්ලා. ඉතින් ඒගොල්ලන්ගෙන මම ආඩම්බර වෙනවා. ඔව් ඉතින් ආඩම්බරකාර අම්මා කෙනෙක් විදිහට තමයි අද දවසේ අපේ එනකවත ජාතික පාසලේ හිටපු සංගීතාචාර්ය කුසුම් පතිරාජු මහත්මිය මේ ආකාරයෙන් රසකින්දත් එක්ක එකතු වුණේ.